ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ කඩුරු රකින්න විදියට පසුගිය කාලේ නිත්‍ය ස්ථානයේ දිනා ගන්න සමත් වුණේ නිරෝෂන් දික්වැල්ල. දික්ක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තැනට ගැළපෙන ඉනිම්ස් සෙල්ලම් කළත් තාම ටෙස්ට් පිටියේ සතකයක් ලබා ගන්න නොහැකි වීම ලොකු අඩුවක්. මේ විදිහට ටෙස්ට් තරඟවල හැම කණ්ඩායමක්ම වගේ කඩුරු රකින ක්‍රීඩකයෝ ප්‍රතිකරව විදිහටත් වැඩපෙන්න නිසා දික්වැල්ලට ඉදිරියේදී ප්‍රතිකරණය ගැන වැඩිපුර හිතන්න වෙයි. අනිත් කරුණ තමයි මේ වෙද්දි පළමු පෙළ පිටියේ තව කඩුරු රකින්නෝ තමන්ගේ දක්ෂතා පෙන්නලා කණ්ඩායමට එන්න පොරොත්තු ලේඛනයට ඇතුල් වෙලා ඉන්න එක. මේ මින් ක්‍රීඩකෙක් තමයි නිෂාන් මදුෂ්ක කියන්නේ. මදුෂ්ක මේ වසරේ ප්‍රතිකරුවෙක් විදිහට විශිෂ්ට දක්ෂතා පෙන්වන්න සමත් වෙලා තියෙනවා. මදුෂ්ක වගේම දේශීය පළමු පෙළ පිටියේ දක්ෂතා පෙන්නලා ජාතික කණ්ඩායමට එන්න සටනක් දෙන අය කවුද කියලා අපි හොයලා බලමු. නිෂාන් මදුෂ්ක පළමු පෙළ තරඟ පහකදී ඉනිම 7ක ලකුණු 925ක් ලබා ගන්න සමත් වෙලා ඉනිමක සාමාන්‍ය 185ක රඳවාගෙන තියෙනවා. මදුෂ්ක මේ තරඟ වාරයේ ශතක 5කුත් අර්ධ ශතක 2කුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මදුෂ්ක සෙල්ලම් කළ ඉනිම් 7ම අර්ධ ශතකේ පහු කරලා යන සමත් වීමක් විශිෂ්ට දක්ෂතාවක්. නොදෙවි ලකුණු 300ක් ලබා ගැනීම තමයි මදුෂ්කගේ හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ. මෑත කාලේ ප්‍රතිකරුවෙක් විදිහට ඉහළ දක්ෂතා පෙන්නපු නුවනිදු ප්‍රනාන්දු දේශීය පිටියේ ඉහළ හපංකම් පෙන්වන ක්‍රීඩකයෙක්. තරඟ 5කදී ඉනිම 6කදී නුවනිදු ලකුණු 601ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉනිමක සාමාන්‍ය 100ක රඳවාගෙන ඉන්න නුවනිදු ශතක 4කුත් අර්ධ ශතක 2කුත් එක්ක තමයි මේ හපංකම පෙන්වන්න සමත් වෙලා තියෙන්නේ. ලකුණු 140 තමයි නුවනිදුගේ හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තු කමිදු මෙන්දිස් තරඟ 5කදී ඉනිම 8ක් සෙල්ලම් කරලා ලකුණු 521ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කමිදුගේ ඉනිමක සාමාන්‍ය 86ක් ශතක 2ක් අර්ධ ශතක 2ක් ලබා ගන්න කමිදු සමත් වෙලා තියෙනවා. ලකුණු 200ක් ලබා ගැනීම තමයි කමිදුගේ හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ. දේශීය පිටියේ දක්ෂතා පෙන්වන්න සමත් වෙමින් ඉන්න ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායකත්වය දරපු නිපුන් ධනංජය තරඟ 5කදී ඉනිම 7ක් සෙල්ලම් කරලා ලකුණු 463ක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ශතක 2කුත් අර්ධ ශතක 2කුත් එක්ක. ඒ වගේම නිපුණගේ හොඳම ඉනිම ලකුණු 152ක් ලබා ගැනීම විදිහට තමයි සටහන් වෙන්නේ. කාලෙක ඉඳන් පළමු පෙළ පිටියේ වැඩ පෙන්නුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිත් ලොකු හපංකමක් පෙන්වන්න බැරි වුණු සදීර සමර වික්‍රම ඉනිම 8කදී ලකුණු 459ක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ශතක 2කුත් අර්ධ ශතකයකුත් එක්ක. ওই විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න සුදුසු තෝරද්දී සලකා බලන ප්‍රධාන කඩේම් තරගාවලියේදී ප්‍රතිකරුව හපංකම් පෙන්නලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට තව මාස ගණනාවකට ටෙස්ට් තරඟ නැති නිසා මේ දක්ෂතා මීළඟ කණ්ඩායම තෝරද්දී තේරීම් කමිටුවට මතක් වෙනවද කියලා අපි අවධානයෙන් නිමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.